හයි ගුඩ් මෝනිං අද අපේ ඩේටූ එක දැන් අපි උදේ පහයි දහයි වෙලාව අපි යන බිල් පත්තු යන්න අප මෙතන කෑම්පිකෙන්දම් විල් පත්තු යන්න 9 minutes 8 minutes එක තමයි තිබ්බේ එන අපි විල් පත්තු වෙදි හම්බු දැන් අපි විල් පත්තු නැශනල් පාර්ක එකේ එන්ට්‍රන්ස් එක ගාව ගේට් එක ගාවට ආවා දැන් උදේ 5:25 විතර ඇති අපිට දැන් තියෙන්නේ ඇතුළට ගිහිල්ලා අපේ කා එක පාක් කරන්න මම හිතන්නේ අන්න අතන පේනවා අපිට කා පාක් එක වැඩි වාහන නැහැ එතන තමයි ටිකට් ගන්න තියෙන්නේ අපි ඇතුළට ගිහින් බලමු මම හිතන්නේ කවුරුත් නැහැ දැන් 5:00 විතර ඇති නමුත් මේ ගෝබන් එකෙන් ලයිට්ස් දාලා තියෙන්නේ වාව් මෙතන හරි ලස්සනයි මෙතන අර පොඩි ළමයින්ට හැම දේවල් කියවල ඉගෙන ගන්න බලන්න හැම හොඳ තැනක් පොඩි ළමයිවත් අනිවාර්යෙන් අරන් යන්න මෙතනට හරි කිඹුල ඉන්නේ දැන් 5:40 විතරදී අපි හරියටම පහම ආරෙද්දියාව මෙතන කා පාක් එකට දැන් ටික ටික ජීප්ස් එනවා අවිල්ල පාක් කරනවා මෙයින් අපේ සිරිමාන්න අපිට ටිකට් ගන්න තැනට සබ්මිට් කරන්න පොඩි මේ අපේ ඩීටේල්ස් අපේ ඇප්ලිකේෂන් එකක් තියෙනවා ඒක පුරවලා අපි අද යන්නේ මේ ජීප් එකේ අපි එන ජීප් එක නැගලා ගමන පටන් ගමු තියන්නේ එන්ට්‍රන්ස් ටිකට් එක එක්කෙනෙක් අපි දැන් අදහස සුන්දරයිනේ එක පුද්ගලයකට රුපියල් 150යි එතකොට වාහනයට 300යි වැට් එකයි සර්විස් චාර්ජ් එකයි ඔක්කොම අපිට 1367ක් ආවා මොනරු නම් මේ කැලේ පුරාම ඉන්නවා හැමතැනම කොහෙ බලවත් මොනරු ඉන්නවා හින්ද ඕන තරම් එහෙනම් කවුරු හරි එනවනම් මුලට ගියේදී මොනරුව පින්තූර ගන්න ගොඩක් වෙලා වැය කරන්න එපා මොකද ඔයගොල්ලන්ට ගමන පුරා මොනරු ඕන තරම් ඉන්නවා එතකොට මේ ඉන්නේ වලි කුකුලෙක් මේගොල්ලෝ තෝන් තරම් ඉන්නවා අපේ ගමන පුරාවට අපි මුවත් ගොඩක් දැක්කා. ඒත් එක්කම අපේ සෆාරිකේ ගයිඩ් කියනවා මුවෙක් යම්කිසි ශබ්දයක් කරනවා කියලා කොටියෙක් වැස් දෙකින්ම දැක්කහම. ඒ කියන්නේ කොටියෙක් ළඟ ඉන්නවා කියන එකට. මේගොල්ලන් ඒකට කියන්නේ అలාම් කෝල් එකක් කියලා. එතකොට එහෙම అలාම් කෝල් එකක් ඇහුනොත් මේගොල්ලන් කරන්නේ අවට ඒ ආසන්නයේ තියෙන පාරවල් තමයි යන්නේ. මොකද මේගොල්ලන් විශ්වාස කරනවා කොටියේ ළඟම ඉන්නවා කියලා. එහෙම තමයි කොටි අන්නේ ලැපඩ්ස් තමයි ලන්ච් ගන්න වාෂ්රූම් යන්න පොඩි රෙස්ට් එකක් ගන්න හදලා තියෙන සෙන්ට් එක. අපි මෙතනට ආවේ බ්‍රෙක්ෆාස්ට් ගන්න. නමුත් අපි හිතුව මෙතනින් ගන්න නැතුව මෙච්චර ලස්සන කැලයක් මැද්දින් දැදි කැලේ කොහේ හරි විලක්කා වගේ නවත්තලා බ්‍රෙක්ෆාස්ට් කමු කියලා. එහෙනම් අපි යන්නේ තනක් හොයාගෙන බ්‍රෙක්ෆාස්ට් එක ගන්න. දැන් වෙලාව 10:00 විතර ඇති. ඔන්න ඔය පේන රෝසපට් පෙට්ටිය තමයි අපේ කැමරික ඔක්කොම තියෙන්නේ. කන්න නැත්වා ද මේන් පාට ඔෆ් ද ජර්නි ෆෝ මී. සමරු සම්බෝලයි කරෝලයි පරිපුයි විතරයි වාව මේක තමයි අපේ බ්‍රෙක්ෆාස්ට් වියු එක අතරම 5-star අපේ සිරිමානත් ෆුල් ෆුල් ගහ ඉගෙන අප කෑමල්
අපි දොඩන් ගෙනවා. මේක තමයි අපි බ්‍රෙක්ෆස්ට් එකට තියෙන ඩිසර්ට්. මතකතුව ගේනකුණු අරන් යන්න. අපි දැන් උදේට කාලා අපේ සෆාරි එකයි ස්ටාර්ට් කරා. මෙන්න මේ වගේ ඇඩ්වෙන්චරස් කෑලි මේකට ටිකක් ඇඩ් වෙනවා. එතකොට තමයි ගමන ලස්සන. අපිට මේ පොඩි සිටුවේෂන් එකක් ඇති වුණා. ඉතින් ඔහොම තමයි කියලා යනකොට කොමරි මට ඔයගොල්ලන්ට කියන්න ඕන උනේ අපිට මේ ජීප් එකට ෆුල් ඩේ සෆාරි එකකට 24,000 කෝස්ට් වුණා. ඒ කියන්නේ මෙතන දෙන්න වුණත් ජීප් එකේ උඩරිම 6 දෙනෙක් යන පුළුවන් 6 දෙනා වුණත් 24,000 තමයි. ඒත් එක්කම කෑම වලට උදේට සහ දවල්ට අපි 3 දෙනාටම රුපියල් 3000ක් ගියා. කවුරු හරි යනවා නම් ප්ලෑන් කරගන්නේ ඩීටේල්ස් ඕනේ මේ. එතකොට මේ ඉන්නේ ග්‍රීන් බී ඊටර් කෙනෙක්. මේත් යාම තමයි. අපි මෙතන ටිකක් වෙලා බලන් හිටියා. මෙයා මේකේ බැහැලා හිටියේ වලින් එළියට එනකම්ම. මේ තියෙන්නේ මෙතන මැද තියෙන ලන්ච් ගන්න රෙස්ට්රූම් වලට තියෙන ප්ලේස් එක. ඇත්තටම වොෂ්රූම්ස් නම් රෙකමෙන්ඩඩ්. ඒවට යන්න පුළුවන්. ඒක නරක තත්ත්වේ නෑ පොඩ්ඩක්. ඉට්ස් ඒ ගුඩ් තින්. ඔය තියෙන වොෂ්රූම්ස්. චාර්ජ් කරන්න ඉන්නේ නැහැ නම දැන්නේ මේක නැසල තිබ ජීප්ස් එක ඔක්කොම යන්න පටන් ගන්නවා. මම රෙස්ට් කරන්න එතන තැන්නේ. මෙතන තහම් තියෙන ජීප්ස් වල කට්ටිය ඔක්කොම කතා කරනවා. දැක්කද දැක්කද ඔයා දැක්කද මම දැක්කද මම මෙහෙම දැක්ක කිව්වේ. ඒකෙන් ෂෙයා කරගන්නවා බිකෝස් මේ සිග්නල් නැහැ. දැන් යාළ වගේ නම් ඒගොල්ලන් කෝල් කරලා කියනවා සෆාරි කරන කට්ටිය මේ මෙන්න මෙතන කොටියක් ඉන්නවා මෙතන මේකෙක් ඉන්නවා එන්න එන්න කියලා. මෙහෙම කියන්න විදිහක් නැහැ බිකෝස් ඒ රූල් ඔෆ් සිග්නල්. එහෙනම් මෙතනට අහම තමයි කියන්නේ ආර පාරේ හිටියා මේ පාරේ හිටියා මේ වෙලාවට හිටියා එහෙම කියලා. පොඩි අර පැත්තට ගිහින් බලන්න. අපි ආවම මේ කෑල්ල බලන්න. ඒක නිකන් ග්‍රීන් පොයින්ට් එකක් වගේ එකක්. ඕගලන්ට කියනත් අතර මාස්මයි ඒක තියෙන විදිහ. ඉතින් වතුරෙන් ආපු ගහක් වගේ කියන්නේ මම හස්සන නිකන් වතුරෙන් يعني ගහෙන් වතුර ටික වට කරලා නිකන් පොඩි තනක් හදලා වගේ. සිරිමාන්නගේ ලෙන්ස් එකෙන් දුර ළඟ ෆොටෝස් ගන්න බැහැලු ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් ඒක නිසාද මගේ ෆොටෝස් ගන්න විදිහක් නැහැලු. මේ මංකෝ මම අර ඈතර යන්නම් මේ කොනේ ඉඳන් මගේ ෆොටෝ කරන් දෙන්න කියලා. මම ගිහින් අපි ලන්ච් ලන්ච් කේජුම් පියන්න බොක්සස් තමයි arrange කරගෙන යන්න තියෙන්නේ. සිය චිකන් දර දිනන් ගෝවා මෑන් කරා ඉතෝ වලේ ගෝනේ ලෝ මේ මාත් මේ මාත් මට තේරෙන්නේ නැහැ බටුනේ ඇයි කපලා අපි කන්නවා මෙතනට මෙතන මෙහෙම මේස තියෙනවා එන්නේ අපි රෝස බාස්කට් එකේ තමයි බට් එකක් තිබ්බේ මෙතන තව කට්ටි කනවා ඉතින් මේක තමයි ඒරියා එක. Are you going to be මම කාලෙම මම මාර මහන්සි 16 මේ ජීප් එක ඇතුලේ හිටපු හැටි ගියාට කිසිම දෙයක් කළා නෑ නමුත් පරි මහන්සි නීති මතයි. අපි කාලා ඉවර වෙලා යාපසෙ ගන්න හවස් වත් උදේ හිට නැති එක කොටි එක හරි එක කොටි එක වන් හපුනේ උදේ වලම හවසට කරින්නේ නේද කියලා අපි ගියේ පොය දවසට පහ වෙනකම්. එතකොට මේගොල්ලන් කියනවා කලින් දවසේ පොය නිසා කොටියෝ රැට තමයි ඇවිදින්නේ කියලා. මේ තියෙන පුස් වර්ගයක්. මේක හැදිලා තියෙන්නේ කුන්ගේ. ඔයගොල්ලෝ දන්නවද විල්පත්තු වෙන සීසන් එක? ඒ තමයි අගෝස්තු සහ සැප්තැම්බර්. දැන් කුකුරෝනි. අපිට අන්තිම ලෙපඩ් කෙනෙක්ගේ අඩි සටහනක් විතර දැකන නම්බුත් මේ තියෙන සීමිත පාවල් ප්‍රමාණයක් නිසා යනකොට අනිවාර්යෙන් ජීප් පැද්දයක් හම්බ වෙනවා. එතකොට නවත්තලා දැක්ක දේවල් කතා කරනවා. ඔන්න ඉන්නවා නරි දෙන්නෙක්. ගොඩක් ඈතින් තමයි අපි දැක්කේ හින්දා ඔච්චර තමයි මට ගන්න පුළුවන් වුනේ. අපිට හම්බ වුණා කටරන් ඉන්න කිවුලේ. මම මේ වීඩියෝ ස්කිප් එක ගත්තේ ඔයගලන්ට මේ කැලේ තියෙන ගස්වල විවිධත්වය පෙන්නන්න. පේනවනේ සමහරක් සම්පූර්ණයෙන් වැල් වලින් බැහැලා. සමහරක් ඒවා හොඳට කෙලින් හිටගෙන ඉන්නවා. ඒ වගේම සමහරක් තැන්වල මෙන්න මේ වගේ හොඳ යටි රෝපණයකුත් තියෙනවා. සමහරක් ගස් දුමුරුයි සමහරක් ගස් කළුයි. හරිම විවිධයි. ඔන්න අපිට ෆයිනලි වළා හම්බුණා. යේ!
මේ තියන්නේ අපි ගත්ත තව ෆොටෝස් ටිකක්. අපිට ලෙපඩ් කෙනෙක් ඉන්නවා කියලා පොඩි ආරංචියක් ආවා. ඒක තමයි මේ හැමෝම එතනට යන්නේ. දැන් කට්ටිය මෙතින් නවත්තම් බලන් ඉන්නවා කොටියව බලන්න. අපිට නම් ඇත්තටම මොකක්වත් පේන්නේ නැහැ. නමුත් මං හිතන්නේ මේ ඉස්සරහින් ජීප්ස් වලට නම් පේනවා. මේ පඳුරක් අස්සේ තමයි කොටිය ඉන්නවා කියන්නේ. අද දවසටම කවුරුත් ලෙපඩ්ස් ලව දැක්කේ නැති නිසා හැමෝම ඇවිල්ලා ඉන්නවා මෙතනට. දැන් නම් ඇත්තටම වෙලාව 5:45 විතර. අපි යන්න ඉන්නකොට තමයි මෙතනට ආවේ. පේනවනේ ඉස්පීට පස්සෙනොත් තියෙනවා පොලිම, ඉස්සරහෙනොත් තියෙනවා පොලිම. බලමු යන්න කලින් පොඩ්ඩක් හරි බලාගන්න පුළුවන්ද කියලා ලෙපඩ් කෙනෙක්ව. මරි පොලි පොලි ටිකක් දැක්ක යන්න කලින් කොහරි ඉඳ පස්සේ කොටි එක ටිකක් ලොකු දෙයක් අපි ඉස්සරහ පාරට හිතනවා ඉතින් සැරේ ආවම මීට වඩා කොටි එකට දකින්න හම්බෙයි කියලා. අපි දැන් එක්සිට් කරනවා. අපි එළියට එනකොට වෙලාව හවස 6යි. ඒ කියන්නේ අපේ ෆුල් ඩේ ටුවර් එක උදේ 6 ඉඳන් හවස 6 වෙනකම්. අපි දැන් වේල්පත්තු මොකද නැෂනල් පාර්ක් එකෙන් ආවා. අපි එන්න කලින් චේන්ජ් එකක් දාගත්තා. මොකද ඕගොල්ලෝ කරහරි යනවා නම් මී රෙඩි ෆර් දැට් බිකෝස් මාර විතර දූවිලි දූවිලි කියන්නේ දූවිලි කාලා කොණ්ඩේව අල්ලන්න බෑ දූවිලි. ඒ හින්දා චේන්ජ් එකක් අරන් එන්න. එතන වොෂ්රූම්ස් හොඳයි. මම කියපුවා නාන්න කරන්නේ බට් ෆේස් වොෂ් එකක් එහෙම අරන් එන්න සබන් හෑන්ඩ් වොෂ් එකක් හරි පොඩ්ඩක් ෆ්‍රෙෂ්න අප් වෙලා යන්න පුළුවන්. එහෙනම් අපේ බ්ලොග් එක මෙතනින් ඉවරයි. අපේ එක කොටියක්වත් නොදැක්ක විල්පත්තු ගමන මෙතනින් නිමාවටපත් වෙනවා. ආයිත් අපි දවසක කොටි බලන්න විල්පත්තු කොහොම හරි එනවා. Bye.